யதார்த்தம் தவச ஆய்வான் இதுவத்துனே ரட்டே ஜனதாவ ரட்டே தேசபாலகன் ஆண்டுவ பலே தரன்னன் பலே விருத்த பட்சே சிட்டினன் කරන කියන දේ පිළිබඳව බලාගෙන ඉන්නවා තැන් තැන්වල කතා බහ කරනවා නමුත් ප්‍රධාන වශයෙන් සෑම දිනම මල ගෙදරකදී මඟුල් ගෙදරකදී හම්බුණත් මගතටේ හම්බුණත් ට්‍රිප් එකක් යනකොට නැත්නම් විනෝද චාරිකාවක් යනකොට උනත් කවුරු හරි කෙනෙක් පොඩි සෞදිය පුරන ගමන් පොඩි ඩ්‍රින්ක් එකක් දාන ගමන් එහෙම නැත්නම් පන්සිල් ගන්න ගමන් සිල් සමාදන් වන ගමන් හැම තැනම ඔවුන්ට පුළු පුළුවන් වෙලාවට උන් රටේ දේශපාලන ගැන කතා කරනවා දැන හෝ නොදැන ඔවුන් සෑම දිනකටම තිබෙන්නේ මේ රටේ මේ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් කලකිරීමක්. දැන් ඔබ දන්නවද මීළඟ අවුරුද්ද මේ උදාවෙච්ච 2019 අවුරුද්දේ රජයේ වියදම කොච්චරද කියලා? රුපියල් බිලියන 4470ක්. ඒ කෙටුම්පතට කැබිනට් එකේ අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව මේ අවුරුද්දේ රාජ්‍ය වියදම කියලා කියන්නේ හිතවතුන ඔබ දන්නේ නැත්නම් අපි කියලා දෙන්නම් සාමාන්‍ය මේ පිළිබඳ අවබෝධයක් අඩු ජනතාවට. ඒ තමයි රාජ්‍ය සේවකඩ වැටුප් ගෙවන්න, විශ්‍රාම වැටුප් ගෙවන්න, සමෘද්ධි ගෙවන්න, පොහොර සහන ආධාර දෙන්න, ආරක්ෂාව තර කරන්න මේ සෑම දෙයකටම වැය වෙන මුදල රුපියල් බිලියන 4470ක්. අයිවන් රංග මහත්මයා මොනවද බලන්නේ? අයවැය ගැනද, ආණ්ඩුකරුවෝ පත් කිරීම ගැනද, අලුත්ම තොරතුරු ගැනද? ඒකම රවීන්ද්‍ර ජයසිංහ නීතිඥතුමාත් අපිත් එක්ක මැදිරි ඉන්නවා. ඔව්. ඒකට වඩා වැඩි රටට වෙන්න පාඩුව බැලුවොත් ඒකට වැඩි. හොරකම් කළා නෑ කවුරුත්. මේ වෙන විට කවුරුත් දඬුවම් ලබලා නෑ. ඔව් දඬුවම් දැල්ලා නැත්තේ. ඉතින් හොරුට හොරවලන්න බෑනේ. ඔව් ඒ නිසා තමයි මේ හොරකම් කරලා නෑ කියලා කියන ඔබතුමාට පුළුවන් වෙලා තියන්නේ. මෙතන හොරෙක් අල්ලපු නැති නිසා. හොරෙක් අල්ලපු නැති නිසා. ඒක ඉතින් සාමාන්‍ය පොලිසියනේ හොරවලන්න ඕන. මේ රටේ හොරු තමයි හොරවලන්න සූදානම් උනේ. ඒ නිසා තමයි ඒක බැරි උනේ. නමුත් ජනතාව දන්නවා අද අපි වෙච්ච පාඩුව එක්ක බලනකොට ඉලෙක්ට්‍රිසිටි එකෙන් වෙච්ච දූෂණය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩල වෙච්ච එක්ක සභාපතිතුමාම ලාස් සටනම දවස් ප්‍රෝග්‍රෑම් එක මොහොතක ඉන්නකොටම කිව්වා කොච්චරද පාඩු වුණේ කියලා. මේකට පස්සේ සෙන්ට්‍රල් බැංක් එක ගත්තොත්, ඒ වගේ යාලංකා එක ගත්තොත්, යාලංකා එක අයිසර පාකිස්තාන්ට දෙනවා, ලීසිං ගන්නවා, ඒ වගේ දේවල් එක බලවුත් මේ රජය ආපහු අවුරුදු තුනම ආර ඇතුළත මේ පාරවල් දහන්න එකෙන් 300 මිලියන්ට දහපු එක වැරදි කියපු මිනිස්සු 450 මිලියන්ට දහපු එක. ITN අපේ සහෝදර නාලිකාවක් ඔවුන්ගේ විරෝධතාවයේදී ඊයේ කියවුණා කෝටි 67ක් ඔවුන්ගේ ෆික්ස් ඩිපොසිට් එක නැත්තම් අර ස්ථාවර ගිණුමෙන් අරන්ලු පහු ගවුරු තුනම ආර ඇතුළත ITN එකේ වියදම් වලට කෝටි 67ක්. මං කියන්නේ රාජ්‍ය ආයතන මේ රාජ්‍ය ඒ වගේ දේවල් දෙක බලනකොට ඔබතුමා කියන රාජ්‍ය වේදන්ට වඩා ඒක බරපතලයි. හරිද? ඉස්සරහා මේ රටේ සුද්දා පාලනය කරනකොට අමාත්‍යාංශ පහයි තිබ්බේ. නමුත් දැන්මුත් ඩග්ලස් දේවානන්දට තියෙන එක മന്ത്രി ධූරයයි. එයා වණ්ඩ ගහනවා ඔබතුමා එනවද රජයට කියලා. ආදරයට නෙමෙයි. පුළුවන් නම් 45ක් කරන්න. නැත්නම් තියාගන්න බෑ. ඒකට පස්සේ රවුෆ් හකීම් රජයේත් එක ඉන්නේ. නමුත් රවුෆ් හකීම්ගේ පක්ෂය බැටිකලෝගල රිසිකෙන් තනිමෙන් ඡන්දෙ ඉල්ලුවා. ඒක එක්කෙනෙක් ආවා. මූත් එක සඳහන් කරලා පුළුවන්ද කියලා බලනවා ජාතික ආණ්ඩුවක් හදන්න. දැන් ජාතික ආණ්ඩුවක් කියලා මම දෙන මේ යාපාලනය ආපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාත් පටන් ගත්තේ අයි කියලා මිනිසුන්ට සැකයක් එනවා. ජාතික ආණ්ඩුව කියලා පටන් ගත්තේ ඒ ව්‍යවස්ථාව මේ දානවා වෙන පක්ෂත් එක්ක එකතු වුණොත් 45 බහම යන්න පුළුවන්, 30ට වැඩි කරන්න පුළුවන් කියලා. ඒ 30ට එතකොට 30ක් කියලා සීමා කරපු එක 30 කියලා සීමා කරපු එක බීලුවක්. ඒ කියන්නේ ජනතාවට තේරෙන්න මම රවට්ටන හැදලි කරන්න නම් රංග ඔබ කියපු අදහස විකෘති නම් වෙනස් වෙනවා මට කියන්න. මම නැත්තම් අසාධාරණයි. රංග මහත්මයා කියන්න උත්සාහ දරන්නේ යහපාලන ආණ්ඩුවක් හැටියට එකතු වෙලා ගියොත් අමාත්‍ය මණ්ඩලය 45 කරන්න පුළුවන්. නැත්තම් වෙනත් පක්ෂ එකතු වෙච්ච නැති තනි පක්ෂයක් එක්ක ආණ්ඩුවක් ගියොත් යහපාලන මේ 19 වන විවස්ස සංශෝධනන්ට අමාත්‍ය මණ්ඩල සංඛ්‍යාව 30යි. දැන් තව 15ක් වැඩි කරගන්න නම් ඩග්ලස් දේවානන්ද මහත්තයාගේ මුළු පක්ෂෙතම තියෙන එක පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයයි. එයාව ගත්තොත් පක්ෂයක් එකතු වූ බව පෙන්නලා අර 45 බවට අමති දුර පත් කරගන්න. ඒක නේද ඔබ? ඒක දන්නේ අමතකව දැන් රවුෆග්ගේ මහත්තයා අමාත්‍යාංශයේ හිටියේ. ඒතුමා රජයේත් එක්ක ඉන්නේ. ඒතුමාගේ එළිය හිටපු එක මන්ත්‍රීත් රජයේත් එක්ක ඉන්නේ. ඒක මුස්ලිම් කාංග්‍රස් එකතු වුණා කියලා ඒකෙන්වත් ජාතික ආණ්ඩුවක් හදන්න උසාව කරනවා. ඒකට තමයි මුස්ලිම් කොංග්‍රස්යෙන් පාර්ලිමේන්තුවට ගියේ බඩකලපෙන් විතරයි. මඩකල විතරයි. එක මන්ත්‍රීකරේ. ඔව්. ඊයේ තරම් තුට්ටු දෙකට මේ රජය වැටිලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ එයා පාලනය කියපු එක දැන් වීඩුවක් වෙලා.
යාපානයකට ගියපු එක වීලුවක් වෙලා අද බැලුවොත් දැන් හැබැයි දැන් හැබැයි රංගමත මම පොඩ්ඩක් රවින්ද්‍ර මහත්මයා පැත්තට හැරෙන්න රවින්ද්‍ර මහත්මයා මේ දැන් ජනාධිපතිතුමා අර හිටියට වඩා කඩියක් වගේ වැඩ කරනවා විවෘත කිරීමකට සහභාගී වෙනවා තනි තීරණ ගන්නවා තමන් ආණ්ඩුකාරවරු පත් කරනවා මගේ මේ වැඩසටහන සහභාගී වෙච්ච අසත් සාලි මහත්තයා ආණ්ඩුකාරයේ මගේ දකුණත පැත්තේ ඇවිල්ලා වැඩ කරපු කැෆේ සංවිධානයේ කීර්ති දෙන්නකෝන් මහත්තයා ආණ්ඩුකාරවරේ ඒකමර ගාල්ල දිස්ත්‍රික්කයේ අර කුරුඳුපොළු හමුදාවත් එක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයාව පේන්න බැරි මෛත්‍රී ගුණරත්න නීතිඥතුමා ආණ්ඩුකාරවරේ ඒකම කොළඹ විශ්වවිද්‍යාලයේ දම්ම දිසානායක ආචාර්යතුමා ආණ්ඩුකාරවරේ අපි දන්න අය නෑ 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 රෝෂාන් රවින්ද්‍ර මහත්මයා මෙවැනි දෙයක් ඔබ දන්නවා සමාජයක් ගොඩනගන්න සමාජයක් මොටිවේට් කරන්න අභිප්‍රේරණය කරන්න තබන තැන උත්සවා තබන්න විශ්වාසයේ තරම් මෙවලමක් තවත් නැහැ. හැබැයි ඒ විශ්වාසයම අපේ අස්පනා අපිට අපි ජීවිතුන් අතර ඉන්න කාලයේම අපි විශ්වාස කළ මිනිස්සු කඩ කළොත් අපිට ඒ සමාජය ගොඩගන්න ලේසි නැහැ. අද අපට වෙලා තියෙන්නේ අපේ විශ්වාසය අපේ පාමුලම විනාශ කරපු පාලක පන්තියක් යටතේ පාලනය වන්න. පාලිතය බවට පත් නීතිඥවරයෙක් හැටියට මේ සිටුවේෂන් මේ තියෙන අවස්ථාව ඒ තරම් හොඳ දෙයක් වන්නට බෑ ඔබේ විග්‍රහය තමයි. ප්‍රශාන් ඇත්තටම ඔබ කියපු විදිහටම අද සමාජයේ ඉස්සරහා තියෙන්නේ විශ්වාසයේ බිඳවැටීම පිළිබඳ කතන්දරය. අද විශේෂයෙන්ම රටේ පහුගිය කාල පරිච්ඡේදයේ ඇතිවෙච්ච සිදුවීම් එක්ක විවස්ථාදායකය සම්බන්ධව ඒ සියලු කාරණා සම්බන්ධව දරුණු විශ්වාසයේ බිඳවැටීමක් ජනතාව ඉස්සරහා තියෙනවා. ඒ නිසා අද අපට හිතන්න තියෙන්නේ මේ නිෂේධාත්මක කරුණෙන් රට ඉස්සරහට ගෙනියන්න ඕනේ කොහොමද? විශ්වාසයේ ගොඩනගන වැඩපිළිවෙලකට කොහොමද අවතීන වෙන්න ඕනේ? විශ්වාසය අපේක්ෂා කරන්න පුළුවන් වැඩසටහනකට කොහොමද රට ගෙනියන්න ඕනේ කියන කාරණේ තමයි අපි ඉස්සරහා තියෙන වැදගත්ම දේශපාලන කරුණ විදිහට මම දකින්නේ. මම හිතන්නේ 2019 අවුරුද්ද මේ තියෙන මූලික අරමුණත් එක්ක රට ඉස්සරහට ගමන් කිරීම තමයි රට ඉස්සරහා තියෙන ප්‍රධාන න්‍යායපත්‍රයේ තියෙන අංක 1. විවස්ථාදායකයේ සම්බන්ධයෙන් බිඳවැටිලා තියෙන විශ්වාසය යලි ගොඩනගලා අලුත් ගමනක් රට ඉස්සරහට ගමන් කරන්නට පුළුවන්ද කියන කාරණේ තමයි රටේ අද සාකච්ඡාවට භාජනය කරන්න තියෙන කාරණේ. මම හිතන්නේ මේ කාරණේ සාකච්ඡා කරද්දී මේ කාරණේ සම්බන්ධව දේශපාලනඥයන්ට දේශපාලන පක්ෂවලට සාමාන්‍ය පුරවැසියන්ට කියන මේ හැම පාර්ශවයකටම මූලික වගකීමක් තියෙනවා. අපේ මාතෘභූමිය සම්බන්ධව විශ්වාසයේ ගොඩනගලා මාතෘභූමිය අලුත් දිශාන්තයකට ගෙනීම පිළිබඳව මූලික කාරණයක් අපි ඉස්සරහා තියෙනවා. මට ආවා මේ Facebook එකේ මැසේජ් එකක් මේ වීඩියෝ ක්ලිප් එකක්. ඒ වීඩියෝ ක්ලිප් එකේ තියෙනවා නීතිඥතුමා රංග මහත්තයා ඇමරිකාව වර්ණවත් කරන ඇමරිකානු සමාජයට නැතුවම් බැරි මහාචාර ආචාර්යවරු 5 දෙනෙක් ශ්‍රී ලාංකිකයන්. ඔවුන් එම විශ්වවිද්‍යාලවල සහකාර උපකුලපතිවරු. ඔවුන් මුළු ඇමරිකාවේම වෛද්‍ය, ඉංජිනේරු, සිවිල්, පරිපාලන ශාස්ත්‍රවල ඉන්න මුල් පෙළේ උදවිය. හැබැයි ඒ ශ්‍රී ලාංකිකයෝ ඇමරිකාව ගොඩනගනවා. හැබැයි ශ්‍රී ලාංකික අපේ ධනයෙන්, අපේ මහන්සියෙන් ජාතික ධනයෙන් ඉගෙනගත්තු ඒ උදවිය එසේ වෙද්දී අපේ රටේ ඉන්නවා විශාල උගත් වියත් පිරිසක්. රංග මහත්මයා දන්නවා දැන් උදාහරණයකට බැංකු නිර්මාණය කරපු අය දැන් උදාහරණයකට ස්වයමේ සර්වෝදේ ව්‍යාපාරය වගේ ව්‍යාපාර ගෙන ආය දැන් මහරජා ආයතන වගේ අපේ සභාපතිතුමාලා වගේ අය කියන්නේ හැම තැනම ඉන්නවා එවැනි විශේෂ නායකයෝ ඕන් බලාගෙන කලකිරීමෙන් ඉන්නවා මෙතනට මේ ගොහරට වහින්නත් බෑ ඡන්දෙ දිනන්නත් බෑ ජනතාව කියන දේ අහන්නෙත් නෑ පාලකයෝ කියන දේත් ඔබ දන්නවද රංග මහත්මයා මේ දවස්වල අමාත්‍යාංශවල වෙන සාකච්ඡා නෑ ඡන්දෙ දිනන්නේ කොහොමද බලත් සභාව දිනන්නේ කොහොමද මම හැමදෙම මේකට දැන් UMP දෙක පැත්තෙන් සූදානම් වෙලා තියෙනවා ඡන්දට. ඒ වාගේ වර්තමාන ජනාධිපතිමත් ඡන්දට සූදානම් වෙලා තියෙන්නේ. ඒතුමා දැන් රටගෙන හිතන්නත් නැහැ, හොරුගෙන හිතන්නත් නැහැ. වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැන් ඡන්දට දුවන්න පටන් අරන් තියෙන්නේ. ඒකෙන් තමයි බලන්නේ එයාගේ ආණ්ඩුකාරතුමා පත් කරපු විදියත්. ඒකට පස්සේ බලන්න ඒතුමා සාන්ත බණ්ඩාරව ජාතික ලේසුවෙන් ගේන්නේ. දැන් ඇත්තට බැලුවොත් මහින්ද රාජපක්ෂේ කණ්ඩායම්
හොඳට දිනාගෙන ආවේ ජනතාවේ ලෝකල් ගවර්න්මන්ට් ඉලෙක්ෂන් එකෙන්. අන්තිමට මොකද උනේ? මෛත්‍රීපාලත් එක්ක එකතු වෙලා ඒ කණ්ඩායම පිටිපස්සෙ බැස්සා. හරි. නමුත් මොකද උනේ? මෛත්‍රීපාල සිරිසේන නායකතුමා ලීඩර්ෂිප් එක ගත්තා. අරගෙන අද වුණත් බැලුවොත් මම බැලුවා මේකෙන් දැන් ආණ්ඩුකාර පත් කරපු එකත් කවුද හරි මේ මහින්ද රාජපක්ෂගේ ලීඩර්ෂිප් එකෙන් මෛත්‍රීපාල විරෝධෙන් ගිය කට්ටිය ඉන්නවද? නැහැ. කවුරුත් නැහැ. ඒකට පස්සේ මම බැලුවා දැන් ජාතික ලයිස්වෙන් හිස්පුල්ලා එකතු වුණා. ඒකට පස්සේ ජාතික ලයිස්වෙන් බෝට්ටේ ජීඑල් පීරිස් උගත් ජස්ට් මාචාර් නිදුෂරද එයාට නැමේ මේ මෛත්‍රීපාල සිරිසේන දෙන්නේ ජාතික ලයිස්ව. ජාතික ලයිස්ව සාන්ත මණ්ඩරයි. එයා බලන්න මගේ කණ්ඩායම. ජීඑල් පීරිස් කඩේ ගිය මහින්ද රාජපක්ෂ ශාන්ත මණ්ඩාර මහින්ද රාජපක්ෂලාගේ කඳ උරේ. නෑ නෑ නෑ. දැන් ඒ නිසා නේ එයා ඡන්දයෙන් පැරදින්නේ. කුරුණාලේක මහින්ද රාජපක්ෂ ඡන්දය ඉලනකොට මේ වැඩසටහනම විලම කියලා තිනවා. සතර වැඩසටහනෙන් සාන්ත මණ්ඩාර කිව්වේ මම පැරදුනේ මගේ ආසනයේ මහින්ද රාජපක්ෂ ලීඩර්ෂිප් ගන්නකොට ඒතුමා කිව්වා මට විතරයි ඡන්ද දෙන්න දෙපාර්ල මම මෛත්‍රීපාලත් එක්ක කඩේ ගිය නිසා කියලා. ඒ නිසා තමයි ඒතුමාට ආසන කුරුණාකල් දිස්ත්‍රික්කයේ ආසනයෙන් තමයි මහින්ද රාජපක්ෂ වර්තමාන විපක්ෂ නායකතුමා තරග කරේ. නමුත් අද මම හිතන විදිහට මහින්ද රාජපක්ෂගේ රැල්ලත් අරගෙන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඊළඟ ඡන්දයට සූදානම් වෙලා ඉන්නේ. ඒක පැත්ත. හරි. අපි කාසි අනිත් පැත්ත කතා කරමු. UNP පැත්ත. නෑ UNP පැත්තත් ඒක ඡන්දයට සූදානම් වෙලා තියෙනවා. ඔව්. ඡන්දයට තනි කර ඒකලා සූදානම් වෙලා. ඒක ආණ්ඩු ආණ්ඩු බලයේ තියෙන පක්ෂය. ආණ්ඩු ඒකලා ඡන්දයට සූදානම්. එතකොට රටේ අද රටගෙන හිතන්න කවුරුත් නෑ. JVP එකේ ඉන්නේ නෑ. JVP රටගෙන හිතනවනේ. JVP රටගෙන හිතුවාට මෙහෙම එකක් තියෙනවනේ JVP ටත් දැන් විශ්වාස බංගුවාගේ ඒ වගේ දේවල් එනකොට දැන් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ සෙන්ට්‍රල් බැංක් ඉෂුව එක ඒ වගේ දේවල් වලින් ඒකලන් පෙනිසිටිපු හැටි ඒකලන් දිගින් දිගට ගිහිලා බ්‍රයිබරි කොමිෂන්ට ගිහිලා ෆැමිලි දාලා ඒකට උත්තරයක් ආව නැත්තම් ඒකලන් ඒකට හැසිරෙන විදියක් තියෙනවනේ. ඒ හැසිරීමක් අපි UNP විරෝධයෙන් දකින්නේ නැහැ. අපි දකිනවා මහින්ද රාජපක්ෂ විරෝධයෙන් මෛත්‍රීපාල විරෝධයෙන් JVP ගේ හොඳ රැල්ලක් එනවා. නමුත් රනිල් වික්‍රමසිංහ විරෝධයෙන් රැල්ලක් එන්නේ නැහැ. මේ අනිත් JVP රැල්ල නැහැ UNP එකට විරුද්ධ. UNP එකට විරුද්ධ රැල්ල තාම ඒගොල්ලන්ගේ සාමාන්‍ය රැල්ල රැල්ල තියෙනවා. නමුත් රැල්ල ඒගොල්ලන්ගේ රැල්ල ගහන්න. රැල්ල ගහන්න. රැල්ල එනවා. ඔව්. ඊමෝ දීවල යනවා. ඔව්. එහෙනම් දැන් සාමාන්‍ය මේක රැල්ලක් කියන්නේ JVP රැල්ලක් කියන සුනාමි වගේ එකක්. හරිද? ඒකට ඡන්ද නැති නැති වෙන්න පුළුවන්. නමුත් පෙළපාලේ වගේ දෙයක් ඉදිරියෙන් හිටියේ. නමුත් දැන් වලත් මිනිස්සු ස්වේච්ඡාවෙන් කරන පට්ටමට ඇවිල්ලා තියෙනවා. නමුත් මම හිතන විදිහට අද දේශපාලන වශයෙන් බැලුවොත් දැන් ඡන්ද දවස් මාස 10ක් තියෙන්නේ ප්‍රෙසිඩෙන්ෂල් ඉලෙක්ෂන් එකට. ඒක ඇතුළ හොඳ මම හිතන්නේ තමන්ගේ පවතිම සහ තමන්ගේ දේශපාලනහා හොඳ ගමනක් ගිහිලා තියෙන්නේ ජනතාවත් නැමේ මහින්ද රාජපක්ෂත් නැමේ රනිල් වික්‍රමසිංහත් නැමේ මෛත්‍රීපාල සිරිසේන. එහෙමනම් නීතිච්චතුමනි මට ඊයේ මාදක් අපේ නාලිකාවේ විගණකාධිපතිතුමා මෑත කාලේ අසාධාරණ අයුක්තිය වෙනුවෙන් අභීතව එළියට ඇවිල්ලා කතා කරපු ඉදිරිපෙළ සිවිල් නිලධාරි කැටට අපි විගණකාධි ප්‍රතිතුමාව දකින්නේ. එතුමා සියල් අතහැරලා මේ සම්ප්‍රශ්නට ආවේ මට සියලු දේ අහිමුණක් කමක් නැහැ කියලා. මේ වගේ දහ දිනක ආණ්ඩුවේ ඉඳලා තාවනා මේ දේශපාලනය කරකවල කන්ට්‍රෝල් කරගන්න තියෙනවා. හැබැයි විගණකාධි ප්‍රතිතුමත් එක්ක සුරාබදු කොමසාරිස් එළියට එනවනම් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී එළියට එනවනම් රේගුවේ ලොක්ක එළියට එනවනම් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලොක්ක එළියට එනවනම් සිවිල් නිලධාරි මේ ආණ්ඩුවේ දූෂණ මර්ධන ටික කන්ට්‍රෝල් කරන්න කියලා. ඇයි නීතිඥතුමා ඒ වගේ උගත් වියත් උන්ට එහෙම ඉන්න අමාරු වෙලා තියෙන්නේ? ඔවුන්ට විශ්‍රාමයට පත් වුණේ ධර්මාන්ත වෙන ජීවිතය ආරක්ෂා කරගන්න ඕයි. ප්‍රශ්න තියෙනවා අපි කිව්වට එම් බෑ. හැබැයි ඔබ හිතන්නේ නැද්ද මගේ මේ මෝඩ යෝජනාවක්ද දන්නේ නැහැ. නමුත් මට හිතෙනවා මේක ප්ලස් වෙන්න ඕන කොහොමද? මෝඩ යෝජනාවක් නෙමෙයි රොෂාන්. ඔබ මතු කරන කාරණේ හරිම සුවිශේෂ වැදගත් කාරණා. මොකද රට ගොඩනගන කාරණේදී බොහෝ අය කල්පනා කරන්නේ පුරවැසියෝ ඒ කාර්යභාරය හුදෙක්ම දේශපාලනඥයන්ට විතරක් පමණයි. හැබැයි රට ගොඩනගන ව්‍යායාමයේදී කාර්යවේදී එහි තියෙන ප්‍රබලම අනික් කොටස තමයි රාජ්‍ය නිලධාරි. දැන් ඔබ සඳහන් කරපු ඔය විගණකාධිපති ගාමිණී විජේසිංහ මැතිතුමා මෑත යුගයේ රාජ්‍ය නිලධාරින්ගේ බොහොම කෂේරුකාවක් තිබ නිලධාරි. දැන් ඇත්තටම රට අපේ මාතෘභූමිය ඉස්සරහට ගොඩනගන වැඩපිළිවෙලේදී අර දේශපාලනඥයෝ වගේම ඉතාම රටට ආදරය කරන රටේ තියෙන සාධාරණ ප්‍රශ්න ඉස්සරහා තමුන්ගේ හොඳ කෂේරුකාවක් තියෙන රාජ්‍ය නිලධාරීන් පැලන්තියක් මේ මාතෘභූමිය තුළ නිර්මාණය වීම රට ගොඩනගෙන කාර්යවේ තා සාර්ථක තැනකට ගෙනියන. හුදෙක්ම රජයේ දේශපාලනඥයන්ට විතරක් රට ගොඩදගෙන ක්‍රියාවලිය බාර දෙන්න බැහැ. ඔවුන් විවස්ථාදායක තුල ප්‍රතිපත්ති ක්‍රියාත්මක ප්‍රතිපත්ති සම්පාදනය කරනවා. හැබැයි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය නිලධාරීන්. ඒ නිසා හෘද සාක්ෂිය තියෙන
මනුෂ්‍යත්වයේ තියෙන නිර්මාණශීලීත්වයේ තියෙන කෂේරුකාව තියෙන රාජ්‍ය නිලධාරීන් මේ මාතෘභූමිය තුල ගොඩනගන්නවා. හැබැයි රාජ්‍ය නිලධාරීන් කොතෙකුත් ඔබ කියන රොෂාන් ඔය කියන චරිත අපි අපේ සමාජයේ තියෙනවා. ඒ චරිත අද අහුමුළුවල හැංගිලායි. නිසා රට ඒකරාශී කරනවා ඒකරාශී කරන වැඩපිළිවෙලක් තමයි රටට රට ඉස්සරහාද අවශ්‍ය වෙලා තියෙන්නේ. අපි ප්‍රාර්ථනා කරනවා මේ 2019 අවුරුද්ද අර රංගනැතිතුමා කිව්ව වගේ තීරණාත්මක අවුරුද්දක් අපේ රට ඉස්සරහාද. මේ අවුරුද්ද තුලවත් රට ගොඩනගන අලුත් වැඩපිළිවෙලේදී අර සාධාරණව කල්පනා කරන රට ගැන ආදරයෙන් කල්පනා කරන දේශපාලකයන් වගේම ඊට සමාන්තරව අර රටට ආදරය කරන කෂේරුකාව තියෙන හෘද සාක්ෂිය තියෙන නිර්මාණශීලීත්වයේ තියෙන රාජ්‍ය නිලධාරීන් අපේ සමාජයේ ඉස්සරහට ගන්නට. කොළඹ විශ්වවිද්‍යාලය ඉගෙනගත්තු 1989 90 91 ප්‍රශ්නවලට මුහුණ දුන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් තමයි මගේ මම්මට පැත්තින්නේ ජේස්රි රංගා. යාපනයේ ඉඳලා කොළඹ ඇවිල්ලා කොළඹ විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා දමිලේක් හැටියට පීඩාවට පත් වෙලා දුක් විඳලා කට්ට කාලා පරිප්පු කාලා දේශපාලනය කරලා පාර්ලිමේන්තු ගිහිල්ලා දැන් මාධ්‍යවේදික. මම හරි රංගා මම අවංකවම ඔබතුමත් එක්ක කතා කරන්නේ. රංගා මහත්තයා ඔබ මේ සියල්ල දැක්කා. මම අහන්නේ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට හරි දැන් එකතු වෙලා ඒකාබද්ධ ප්‍රකාශයක් කරන්න ඕන. කරුණාකරලා මේ රට ගැන නිවැරදිව තීරණයක් ගන්න. රාජ්‍ය තන්ත්‍රයේ ප්‍රධාන තනතුරු ඔබ වන නීතිපති විගණකාධිපති එහෙම නැත්නම් ආදායම්පති එහෙම නැත්නම් පොලිස්පති මේ හැමෝටම බැරිද එක තැනකට එන්න මේ රටත් එක්ක පිස්සු කෙලින්න එපා. මේ රටත් එක්ක ජනතාවත් එක්ක විනාශ වෙන්න එපා. විශේෂයෙන්ම මේ මැතිවරණ කොමසාරිස්තුමා රාජ්‍ය නිලධාරීන් තමයි අවසානයේ වුණ අප හැමෝටම වන්දි විඳින්න අවසාන දැක්කද හිටපු ජනාධිපතිතුමාගේ ලේකම්තුමා ඉරේ ගියා. හරි අපරාධයක් නන්ද මාත ලසන්ත ඔයා අපේ වැඩසටහන ඉන්න කට්ටිය ඔක්කොම යුඑම්පික කියන්නේ මොකට බෝම්බ ගැව්වනේ ඒක නෑ දැන් ඒ කියන්නේ ඒකට ඒක අල්ලන්න එක මෙවුන වෙලා තියෙනවා. අද එනකොට අවුරුදු කීයක්ද? අද එනකොට අපිට බෝම්බ ගාලා අවුරුදු කීයක්ද? අල්ලන්න කැමති නෑ. ඕක කියා කියා කියලා කියලා මුගේ මාධ්‍ය ප්‍රචාර කරන්න ඕන. ඔගලන්ට අපි දැන් ගහන්නේ ඒකෙන්ම හම්බ කරන්න ඇති ලොකු ගානක් නෑ. දැන් බලන්න ලසන්තගේ ඝාතනයේ ලසන්තගේ කීයක්වත් වුණාද? ලසන්තගේ ෆියුනරල් දවස අද ප්‍රෙසිඩන්ට් හොන්දරම උපදේශ දීලා ඔක්කොම කරන ශිරාල්ලක් කියලා කියනවනේ. එයාත් හිටියා ෆියුනරල් ගෙදර. මමත් හිටියා. එතකොට ජොන්සන් ෆෙනාන්ඩෝ හිටියේ මහින්ද රාජපක්ෂත් එක්ක නෙමෙයි. ජොන්සන් ෆෙනාන්ඩෝ හිටියේ UMPත් එක්ක. එතකොට මලික් ජොන්සන් ෆෙනාන්ඩෝ ඔක්කොම ඇවිල්ලා. එතන ඉන්නෝනේ ශිරාල්ලක් දා අපේ කතානේ හිටියේ. දැන් ලසන්ත ජීවිතේලා ඉඳලා ලසන්තගේ බල්ල මැරුවා. කී දෙනෙක් ඇයිද අරදරකට බලවුවේ හාමු වැරෙන කලි බලවුවේ බල්ලකටවද ලසන්ත මරලා ඉදා නයිට් ශිරාලක් තිලක දන්නවා ජොන්සන් ෆිනාඩක් දන්නවා ඒතර ජොන්සන් ෆිනාඩ දෙටි UMP එකෙන් ශිරාලක් තිලක දෙටි UMP එකෙන් එක බල්ලෙක් නෑ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුත් නෑ. හරිද? අදත් ලසන්තගේ ෆියුනරල් එකට මම හිතන විදිහට මේ රජෙන් මේ එකලගේ 1 year 10 year කියලා ඇනිවර්සරි එකට එක ඇමතිටත් යන්න මම හිතන්නේ කිසිම අයිතියක් නැහැ. කල්සම කඳලා යන්න බෑ. කල්සම කඳලා යන්න බෑ. මේකලන් ලසන්තව මැරුවා. මේකලන්ට ඕන ඕන විදියට පාවිච්චි කරලා ලසන්ත අද මේකලන්ට තිබ්බා ලසන්තගේ මේකෙන් කවුද පිටිපස්සේ ඉන්නේ කියලා හොයන්න පුළුවන්. නමුත් හොයන්නේ නැහැ. මේකලන් දන්නවා. මේකා නිකන් බොරුවට ලසන්ත මේකයි දේශපාලනය කියන්නේ. දේශපාලනය තමන්ට ඕන විදියට තමන්ගේ යාළුවත් පාවිච්චි කරනවා. ජනතාවත් පාවිච්චි කරනවා. නමුත් රටගෙන කොහොමද මේක හිතන්නේ? මම අහන්නේ හොඳ හොඳ රටගෙන මේක හදගෙන ගේන්න අර වගේ පීඩනයක් ගේන්න බැද්ද මම හිතන්නේ. මම ඔයා කීප දෙනෙක්ගේ නම කිව්වා. මේ කුමන්ත්‍රණ කරන්න කියලා. කීප දෙනෙක් ආන්තරේ ප්‍රධාන මේක රාජ්‍ය මම කීප දෙනෙක්ගේ නමත් එක්ක ඔඩිටර් ජෙනරල්න මම දැක්කා. ඒතුමා කෙලින් කතා කරනවා. ඔව්. ඒ වාගේ නිලධාරලා අපිට අඩු. ඒකට හේතුව තමයි දේශපාලනය වාඩි වෙන්න කිව්වොත් විමෙන්ද පුඩුවෙන්ද කියලා අහන ඉලදාරලා තමයි අපේ රටේ වැඩි වෙලා තියෙන්නේ. වාඩි වෙන්න කිව්වොත් බිමද පුටුවද? දේශපාලනය ඇව්වොත් වාඩි වෙන්න මගේ ඉස්සරහ නැගිටලා ඉන්න එපා කියලා කිව්වොත් අයිමු. ඕලෙව ෆේල් වෙච්ච කඩේ 98% ඉන්නේ පාර්ලිමේන්තු එකේ. ඒතොර වාඩි වෙන්න කියලා කිව්වොත් ඔබතුමා නැගිටින්න එපා වාඩි වෙන්න ඔබතුමා මේ උපාධියක් අරගෙන SLS exam කළාද වාඩි වෙන්න කිව්වොත් විමෙන්ද පුඩුවෙන්ද කියලා අහනවා. ඒ වගේ ඉලදාරලා තමයි අද තනතුරු ලැබෙන්නේ. හැබැයි මේ අතර ඉන්නවා රත්තරන් කොන්ද කෙලින් තියාගත්ත මිනිස්සු. ඒ වාගේ කට්ටිය නෑ ඒ වාගේ කට්ටියක් ඉන්නවා. හරිද? ඒක තමයි ඔඩිට ජෙනරල්ට පුළුවන් නම් වර්තමාන ජනාධිපතිමාට හරි. බිල් එකක් ගේන්න කියන්නකෝ. එයාට ඉන්ඩිපෙන්ඩන්ට් ෆන්ක්ෂන් වෙන්න බිල් එකක් ගේන්න කියන්නකෝ. ඒක හදන්න බෑ දේශපාලනයට. දේශපාලනය හැමදාම කරන්නේ තමන්ට ඕන විදිහට තමන්ට කොන්ට්‍රෝල් කරන්න පුළුවන් විදිහට තමයි ඒකලන් සංශෝධන ගේන්නේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාවේ.
ඇයි අපිට බැරි ඔඩිට ජෙන්ඩල එක ඉන්න කට්ටිය කියලා ඕගලන්ට ගේන්න සුයාදීන ඕගලන්ට ෆන්ක්ෂන් වෙන්න නම් මේ රටේ ඉදිරියට අරන් යන්න පුළුවන් කරප්ෂන් නැතුව අරන් යන්න ඕන ඕගලන්ට ඕන විදිහට හදන්න අපි පාර්ලිමේන්තුවේ මේක සම්මත කරනන් කියලා කියන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නැහැ බලය ඉන්න ජනාධිපතිත් කරන්නේ නැහැ මෛත්‍රීපාල සිරිසේනත් කරන්නේ නැහැ ප්‍රයිම් මිනිස්ටර්ත් කරන්නේ නැහැ කවුරුත් කරන්නේ නැහැ ඒකට හේතුව තමයි Tamanට කොයිද හරි කොල්ඩු ගන්න පුළුවන් එකක් ඕන හරිද මට මේ රටට ඕන විදිහට ජනතාවට ඕන විදිහට මේ රට දුවන්න දෙන්නේ නැහැ තමන්ට ඕන විදිහ තමන් බලයේ ඉන්න විදිහ ඕන විදිහ තමයි මේ රට දුවන්න බලන්නේ නීතිජිතුමනි අපිට කාලය අවසන් නමුත් මගේ නිෂ්පාදකතුමා කියන අවසන් කරන්න කියලා නමුත් තත්පර 30ක් ඔබතුමාට මා දෙන්නම් නීතිඥයෙක් හැටියට මේ අපි කරන යෝජනාව පිළිබඳ ඔබේ මතය කියන්නේ මේක නීති විරෝධී කටයුත්තක් නෙමෙයි අපි කියන්නේ නෑ රොෂාන් ඇත්තටම මම හිතන්නේ ඔබ මුල් වෙලාවේ කතා කරපු වැදගත්ම කාරණයක් කියන්න ඕන මම හිතන්නේ බුද්ධි ගලණේ අපේ රටේ ඉන්න උගත්තු ටික රටට ආදේ කරන බොහෝ පිරිස් අපේ මාතෘභූමිය අද නැහැ. ඒ වුණුත් අද නැති වෙලා තියෙන්නේ මේ රටේ තියෙන විශ්වාසය පළඳවීමේ කාරණය උඩ. සම මම හිතන්නේ රට ඉස්සරහට ගොඩනගන වැඩපිළිවෙලකදී අද විදේශගත වෙලා ඉන්න අපට රටට ආදරය කරන අර ඔබ කියපු විදි මහා නිර්මාණශීලී මිනිස්සු විදේශ රටවල් වල ඉන්න අපේ උන්ට ආරාධනා උන්ට ආරාධනා කරන්න ඕන අපේ රට ගොඩනගන අලුත් වැඩපිළිවෙල. හොඳ මට සමු ගන්න අවශ්‍යයි. ඒක රෝෂන් මම කියන්නවා නේ. ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න. ඒකට එන්න සූදානම්. නමුත් අපේ දේශපාලනය ඒක ඉඩ දෙන්නේ නැහැ. ඇමරිකාවේ පුළුවන් ඒකට උගස්තන දෙන්න. ලංකාවෙන් දෙන්නේ නැහැ. ලංකාවම තනිම මොඩේට රට දුවන්න ඕන. තනිම කටයුතු කළොත් කළ හැකි තාක් සුවල්ප දෙයයි. සමූහයක් කණ්ඩායමක් හැටියට අපි යමක් කළොත් අපිට විශාල බලපෑමක් කළ හැකි. හිතන්න. හිතා ගන්න. අප සමගාමීව සුබ රාත්‍රියක්.